දම්මන් සරණන් ගච්ඡමි සංගන්සරණන් ගච්චාමි දෘතියම් පිබුද්ධන් සරණන් ගච්චමි දතියම් පිධම්මන් සරණන් ගච්චමි

ම්පි දම්මන් සරනගචා ගතියම්පි සංගන් සරනන් ගච්චමි ගති hamම්ි සගන් සරගචා පිසරනගමනන් සම්පන්නන් අමබන්තේ පනටිපතවිදමනී සික්කාපදන් සමාධියමි පානාාති පාතාවේරමනී සික්කාපදන් සමාතිය අදින්නාදාානාවිරමනී සික්කාපදන් සමාදියමි අ දෙන්නාධානාවේරමන, සික්කාපදන් සමාතියම් කාමී සුමිච්චාචාරවිරමනී සික්කාපදන් සමාදියමි මේ සුමිට්්‍රා චාරාවේරමනේ සික්කාපදන් සමාධයාමින් මසාබධවේරමනී සික්කාපදන් සමාධියමි සාවාදාවේරමනි සික්කාපදන් සමාතියම් සුරමීරය මජපමා දට්ටනාවේරමනි සික්කාපදන් සමාධියමි රාාවයේ මච්ච පමා දට්ටානාවේර මනී සික්කාපදන් සමාධියම් මී තිසරන සහිත වූ මේ තිසරන සහිට පංචසීලය පංචසීලය මාර්ගඵල ආර්ගඵල මිවන් අවබෝදෙවීම පිණිසම වන් අවබෝධ වීම පිණිසම ඒතු වීවා ේතු ඒවා ඉසරනීන සද්ධීම් පංචසීලන් ඩම්මන්සාදුකන් සුරක්කි තංකත්වාපමාදීන සම්පාදීත සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා දම්මංමනිරාජසි සුනන්තු සගමොක්ක දම් දම්ම සවන කාලු අයන් බදන්ත දම්ම සවනෙකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන්බදන්ත නමුතස්සේ භගෙවෙෙතු අරහතු සම්මාසම්බුද්දස්සේ, නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නී අභිධරමී උගන්නන වැඩසටහම් මාලාවි හැත්තය පස්සන පාඩමක් සමඟයි අදත්වය ඇත්තෝ සම්බන්ධ වෙන්නේ අ පු පදචි සුපිං මහත්‍රයාාපාරික ජයිලල් මැතිදුම් මැතිනිය දදුදරවාන් නිර්මාණය කද මිනිපුරමා සාන්ත්‍ය තපුව නාරන්න සේ නාසනය සිටාපත් අපසිස්ස අප ඇකි පාසර පොඩි හා මුදුරත් මේ විදිර සම්බන්ධ වෙනවා අදත් පම්බර ධර්මතයන්තායකත්යේ තරානේ දුබාහි පදංචි පං හන්තාපේ දම්බික දමගේ මහත්මන සහිද අබර මහත්මය සාන්ති ගමගේ මහත්මී ලිසින්. සත්පුලුස පින්ුවත්නේ ඔය ඇත්තු චිත්ත පරමාර්තයේ සිත් අසුනාවේ විස්තරවස්සයෙන් එකසී විසේකම හොඳට දැනීගෙන ගෙන චෛදසික පනස්නකක් දැනීගෙනගෙන චිත්තවීතිත් දැනීගෙන ගෙන ඔබ දැන් ඇවිත්තියන්නේ රූප පරමාර්ථයට මේ වෙනකොට පංචුපාතා නස්කන්දීයට අදාළව තියෙන චිත්ත චස්ස කොබ දැනී ගෙන ගත්තාඒවගේ රූපවලත් අවසංකොටසට පැමිණිමින් තියෙන්නේ. පිවතුන අද රූපනිරූතිී ගැන තමයි උගන්නන්න තියෙන්නේ. රූපනිරෝදී ගැන වගේම අද රූපලෝකයේ පවෘත්තිය ගැනත් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පත්තිකා අපේ පොඩි හාමුදුෝ දාලා ඇති එක ලබා ගන්න චැට්බො එක පිවතුන මානාසන්න කාලයේ චුතිසිත ඇතිවන්නට කලින් දව හත්වන සි චිතික්ෂණයේ ඉඳලා අලුත් කරම ජදූපි ඉපදීම නතර වෙනවා ද හත්වන චිත්තය සමග ඇතිවුණු කර්මජරූපයු චුති සිතත් එක්කම නැතිවෙලා යනවා. ඒක වෙන්න මෙන්න මේ විදිහත. මිනිස්සු මනමහරි විදිහකට මානාසන්න වෙනකොට සමහර වෙලාවට ඒ ඇත්තගේ හයදවස් තුරූපය අක්‍රීවතිබ්බත් එව්දවිය, වෙලාීද ආයුසයි උණුසුමයි වි්ඥාණයයයි හෙදවස්තුරූපය අත්තා එනකොට. දුරුවල හරදවස්තුරූපයක් අන්තිමට ඇතිවෙන්නේ මොකද මානාසන්න වෙලාවීදී චුදුසිත ඇතිවෙන්න කලින්ගේ චිත්තවීටයේ දහත්ව වන රූපකලාපය මුලට එනකොටඒ දාහත්වන සිතේ තික්ෂණය ඉඳල අලුතින් කර්මජරූප ඇතිවීම නතර වෙනවා දැන් කෙනෙක් මවකුස පිළිසිඳ ගන්නකොට ඒ කෙනගේ ප්‍රතිසන්දී විඥ්ඥානයත් එක්කම ඒ වේදනා සංඥා සංකාරයෝ ඒ හිතේ තියෙනවක් මවුපියන්ගේ සුක්‍රඩිම්බ සංසේචනයක් ඇසුරට ඒ පැටසන්දිි විඤ්ඥාණය වීදනා සඥා සංකාරයන් එක බැස ගන්නකොට ඒ කෙනාගේ කර්මජ රූප විදිහට අ මවුපියන්ගේ සුක්කඩිම්බ සංශේචනයන් ඇසුරින් හදවස්තුරූපය එක්ක තියෙනයේ රූප දැසකයක් කායිරූපයත් එක්ක තියෙන ඒ කායදසකයත් කාන්තා පිරිමි ලකුණට අදාර ඒ භාවදසකයත් තියෙන රූප කලාප තුන පහළ වෙනව කරමජරූප ඒ විදිහටඇයි පටන් ගැම්ම වෙන්නේ. එහෙම පටන්ගන්න කරමජරූප පරම්පරාව දිගටම අකණ්ඩව පැවැතිලා මේ වර්තමාන බවයේ කරමජරූප පරම්පරාව නතර වෙන්නේ හටගැනීම නතර වෙන්නේ. චුතිසිත ඇතිවෙන්නට තියෙන චිත්තවීතියේ කලින් ඩාහත්වන හිතේ චිතික්ෂණය ඉඳලා කරමජුරූප හටගැනීම නතර වෙලා යනවා. එතකොට වස්තරූපය කියන කරමජරූපය, භාවරූප චක්කූපප සාධරූප, සෝතාප්්‍රසාද ගාන්පසාදරූප කායරූප මේ විදිට තියෙන කරමජ රුූප උක්කෝම හටගැනීම නතරවෙලා යනවා එයාගේ චුතිසිත ඇතිවෙන්න කලින්ගේ චිත්තවීතියේ දාහත්වන හිතේ තිතික් සනයේදී. එතකොට වස්තුරූපය දුරුවල වෙනවා දුරුවද වස්තරූපයේදී ඒ චිත්තවීටී ඇතිවෙලා ජවන්සෙත් සාමානයෙන් හතක් වෙනුවට පහක් ඇතිවෙන්නේ ඊට පස්ස තමයි චුතිසිත ඇතිවෙන්නේ. චුතිසිත නෙමෙයි ඊළඟ භවේ පතිසන්දයේ පරන චිත්තේ වෙන්නේ චුතිසිත හැමාතිම්ම වර්තමාන බවාංග සිත්ත්වලටසා ප්‍රතිසන්දී සිතට සමානයිත් චුතිචිත්තය කලින් භවවල විපාක විඤ්ඥානයක් ඒ වුනාට චුතිචිත්තයට කලින් බවාංග තදාරම්මන ඇතිවහෝ නැතිව හතරාකාදීෙන් චුතිසිට ඇතිවෙන්න කලින් ඒ අදාරම්ම නාදී ඇතිවුනත් නැතිවුනත් ඒ ජවන්සිත්තුලට ඇතිවන විපාක විඤ්ඥානයේ තමයි ප්‍රතිසන්දිි විඤ්ඥානයේ වෙන්නේ. ජවන්සිත්වලට හැමාතින්ම සමානවීක ආසන්න පත්්‍යත්ෙක්ක ඊළඟට ඇතිවෙන්න වන සිත් මේ මෝතේ ඇතිවුණු සිත්වල උපකාරය ලබනව ඒ විදිහට ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වෙන්නේ ඒ චුතිසිතට කලින් මානාසන්න කාලයේ දාහත්වන ඒ සිත්චිතේ තිතික් සනයඉදලා කරමජුරූ පැතිවීම නතර වෙනවා කියන් ඔබ පතිසන්දයේ ඉඳලා චෘතියට ආසන්න වෙලා වෙනකම්ම ඔබ කරමජ රූපවල උරුමක්කරුවෙක් දිගට මැස්සල පෙනීම ඇතියෙන චක්කඋපසාද රූපදසකේ ලැබෙන විදිහේ කුසල කරම විපාකොබට ඕන වෙනවා. සෝතපසාද ගානප්පසාද ජිවහාප්‍රසාද කායපපසාද භාවරූපාදියව ලැබෙන විදිේ කරමජ විපාකඔබට ඕන වෙනවත් කරමජය විපාක ලබන්න නන් දානේශීලේ නෙක්කම් මේ ප්‍රඥාව වීද ඉවසීම සත්‍යවාදී බව අරිස්ටානයේ මෛත්‍යය උපෙක්කා කියන පාරමී ධර්ම සියල්ලම නුවනැතුූදවිය කරගන්න වෙනවා. මොකදේ ඇත්තන්ගේ කර්මජ රූපන ඇත්තාම් පෙරසසදේ කරගත්ත කුසල කරමනිසා රූපත් අකුසර කරමනිසා ලැබෙන රූපත් ගත්තාම ඒ කරමජ රූප හටගැනීම නතර වෙලා. යනකම්ම පටන් ගැමේ දන් ඒ අවසන් වෙනකම්ම කර්මජ රූප ඇතිවනයක නතර වෙනකම්ම පෙරසංසාරයේ කර්ම විපාකය ඒ ඇත්තන්ග රූප උපදවන හින්දා. රූප විතරක් නෙමේ විඤ්ඥානයට ඇත්විපාක විදිහටට තදීම බලපානවා කරමජ කිහේතුව අනිත් හේතුවට ව වඩා බල සම්පන්නයි. එතකොට දාහත්වන සිතත් සමඟ ඇතිවෙේච්ච කර්මජරූපයෝ. ති තත් එක්ක තමයි නැති වෙලා යන්නේ. කර්මජ රූප අලුතින් හට ගැනීම අතෙන්දි නතර වුණට අද දාහත්වන සිතස්ඒ ඇතිවෙච්චේ කර්මජ රූපයෝමී වස්තු රූපය සහ භාවාදී අනෙකුත් ඒ කරමජ රූපයෝ චුති සිතත් එක්කම නැතිවෙලා යනවා අහපවමී රූපය කලාප තුළ නැත්තං අහපවමී රූප ගොඩ තුළ කරමයෙන් අටගාන්න රූප ඇති වෙන්න චුති සිත්තන් යන්නේ දුද්ධවීමත් එක්කම. අහබාපතිසන්ධිය වෙද්දි. ඊළඟ බවේ තමයි කරමජරූප පහලවීම වෙන්නේ මෙතෙන්දී කර්මජරූප පහලවීම එතකින් අතර වෙලා යනවා. ඇහේ පසාදරූපේ කනේ ප්‍රසාදරූපේ නාසේ, පසාදරූපේ, හදවස්තු රූපේ යාදී එල්සියලුම කරමජරූපටික චුතිසිත්තයා සමගම සම්පූණයම නතර වෙලා යනවා, කරමජරූප හට ජනීම දහත්වන චිත්තයේ දිසිද්ධ වනාට ඒ එක්ක ඇතිවෙච්ච කරමජරූපියඋපවා චුතිසිතත් එක්ක අවසංවෙලා යනවා. කලින් ඇතුුණු කරමජරූප චුතිචිත්තයේ නිරෝධයට කලින්ම නිරුද්ධ වෙලා යනවා ඒ කියන්නේ කලින් කලින් ඇතිවෙේ්ච කරමජරප චුතිසිත්තයේ අවසංවීමට කලින්ම නැතිවෙලා යනවා චුතිචිත්තයෙන් දහත්වන චිත්තයාගේ තිතියේ හිදලා ඒ පටන්ගත්ත කරමජරූප නොයිපදීම චුතිචිත්තේ අනුහසයෙන් සිදුවන්නක් නෙමේ. ඒ කියන්නේ චුතිචිතේ තියන බලවත්කම හින්දා නෙමෙයි මේ කරමජරූප, නැවත හට ගැනීම නතර වෙලා යන්නේ. කර්මජරූප ඉපදීම නැවතීම එම් පස්සේ ඒ සරීරයේ ඉඩ තියෙන්නේ අලුත්සිත් දහස්සේකට උපදින්න විතරයි. කර්මයෙන් හටගන්න ඕන කරන රූප ඇතිවෙලා නැතිවගියාට පස්සේ. ඒ රූප ඉපදීමෙන් සම්පූර්ණයෙන්ම නතර වනාට පස්සේ. ඒ සරීරයේ තවත් ඉඩ තියෙන්නේෙ හිදදහසේකට විතරයි. හිද්දහසේකටය තවයිද තියෙන්නේ ඒහින්ද කර්මජදූප හටගැනීම නැවතීමහින්දා. ඒ සිතේ ඉඳලා දාහත්වන චිත්තය චුතිචිත්තය වෙනවා. දිහට ඒකවුුණ තේරුන් ගන්න ඊට පහස්ස ඒශරීරයේ සිත්වල ඉපදීමට ආධාර වන වස්තරූප නැහැ. පිහතුනී දැන් ඔබ ඉන්න මනුස්සලෝකේ. මිනිස්ලෝක ඉන්නයට සිස්වභාවයන් තුනක් තියෙනවා. එකක් තමයි අහේතුක සුගති. ඒ කියන්නේ උපපත්තියෙන්ම අන්දගොලු විහිරි මන්දබුද්ධිකාදී විදිහට ලැබන උපපත්තියට අදාල විපාක විඤ්ඥාන ක්‍රමය. අනිත්‍යක තමයි දිිේතුක අයට නාමරූපි ඉස්කඳධාතු ආයත්නාදී අවබෝධ කනගෙන මඟපල්ල බන්න අවශ්‍ය කරන ප්‍රඥාව නැතිවනාට ධනේ බලයාදහිම උපදවාගන්න පුළුවන් මිනිස්සු අතර දෙවරු අතරත් තින්නවා දිහේතුව කට්ටිය හැබැයි දෙව්වරු අතර අන්ද ගොළි බිහිරි මන්ද ගුද්ධිකය නැහැ. උපපත්තිජය, අන්ඳජගුදු අඳගොලු බිරියාදී උපත්ති අහේතුක සුගතිය නැහැ. තිහේතුකට්ටියය දිිහේතු කට්ටියඇතම මනුල්සලෝකෙත් අනිත් තැංවලත් ඉන්නේ. හැබැ තිරසංගත සත්වයෝ නරකාදී තැංවලකට්ටිය කරමයට අනුවඉන්නේ. කරමයට අනුගත වෙනවා. මනුස්සලෝකී ඉන්න අයට කරමෙයි වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. උදවයට පුළුවන් තමන් කරන කියන්දී වර්මතින් කර්මය වෙනස් කර ගන්නට. කර්මය හසුරුවාගන්න, ඇත්තන්ට පුලුවන්කම ලැබෙන අතීත විපාකයන් වුනත් එදැම් බුත්තිමින්ඳිමින් ඉන්න අතදේ දැන් ඒක වෙනස්කරගන්න පුළුවන් අතීතයකර ගත්ත කුසල කරම දැම් බුත්තිවිඳිමින් සතුතිෙන් සැපවාත් ඉන්න අතදේ දැන්පාප කරම කරනකොට කුසලේ දුරුවල වීගෙන යන වෙලාවේදි අරපාපය කරම මතු වෙලා ඒව විපාක දෙනව එක අවේකුල් කකුසලේටත් තේරුම් ගන්න. කුසල කරම පහකදමින් තීද කුසල කරම කර ඇද්දි ඒ අකුසලය මේ දුරුවල වෙලා කුසලය මතු වෙනවා. ඒ නරකතිනි සං පේත අසුර කියන සතරාපාය සත්වයින්ගේ අනිත් හැමතැනකමත් මානයේ සිද්ධ වෙනකොට සිද්ධ වන ආකාරයක් තියෙනවා. චෘතියත් එක් ප්‍රතිසන්දය සිද්ධ වන විදිහෙකුත් තියෙනවා. තිරසංගත සත්ප්‍රයෙන්ගි උනත් ගත්තහම මේ කතා කරන මෙන්න මේ ක්‍රමීටම තමයි මේක වෙන්නේ. එතකොට ඒ ශරීරයේ සිත්වල ඉපදීමට ආධාර වන වස්තුරූප නැහැ. චුතිසිතයෙන් පස්සේ ඒ සරීරයේසිත් හටගන්නේ නැති හින්දා චිත්තජරූප පරම්පරාවත් නැති වෙලා යනවා. දැන් චුතිසිතයෙන් පස්සේ සරීදයේ සිත් හටගන්න නැහැ එතකොට හටගන්න සිත්වලින් උපදවන රූප පරම්පරාවත් නැතිවෙලා යනවා එතනින්. ජීවිතන්දිය නැති සරීරයේ ආහාරජරූප ඉපදීමක් නැති හින්දා. ආහාරජරූප පරම්පරාවත් නැතිවෙලා යනවා. ජීවිතන්දිය නැතිවෙේච්චය සරීරයේ, ආහාරජරූප ඉපදීමක් වෙන් නැති හින්දා. සරීද ගත කර ගන්න ආහාරය රසෝජාවෙන් ඇතිබන්න ඕන කරන රූප පරම්පරාවත් එහෙමම නැතිවෙලා යනවා. එ චෘතිය සිද්ධ වෙනවා කියන්නේ. ඒකෙනගේ චිත්තද රිචුද චිත්තජ ආහාරජ ඒ රූප ඔක්කෝම නැතිවෙලා යනවා කියනෙ කර. එවනාට කර්මජ චත් ආහාරජ රූප නැතුවගියාට මානයම් පස්සේ එතන තියෙන්නේ සුතුජ රූප පරම්පරාව විතරයි දැ. කරමයෙන් හටගන්න රූප චුති අත් එක්කම නැතිවෙලා යනවා චෘතියට දහත්වන චිත්තාසනය කරමජ වස්සයෙන් අන්තිමට ඇතිවෙලා ඒ ඒ අවසං වෙලායන්නේ චතිචිත්තයෙන් ඒවාගේම චුතිචිත්තයෙන් පස්සේ සරීරයේ සිත්හටගන්න නැතිහින්දා චිත්තජ රූප පරම්පරාවත් නැති වෙලායනවා ඒගේම ආහාජ රූප පරම්පරාවත් චුචිත්‍යත් එක්කම නැතිවෙලා යනවා ජීවිතන්ද නැති වෙලා යන හින්ද. එවනාට හරුදුජ හිේතුජ රූප පරම්පරාවිතරක් දීර්ග කාලයක් තියෙනවා. දැන් කර්ම චිත්තදිතු ආහාරකින රූපූපද වන හේතුවලින් හේතු තුනක්ම නැතිවෙලා ගිහිල්ලා. හේතුතුනක් නැති වනා කල කියන්නේ තව එක හේතුවයි තියන්නේ තමයි හිතුජ හේතුව සිතුජ රූප පරම්පරාාවවි තරක් දීර්ග කාලයක් තියෙනවා මෑන සත්වයින්ට මේ විදිහතය භවය අපපාසා නැවත නැවත රූප පරම්පරාව ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා නැවත නැවතත් මේ වගේ රූප පරාම්පරාව ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා එතකොට චුටියත් එක්කම ඒ උදවට තියෙන චිත්ත ස්භාවය වෙනස් වෙනවා අලුත් භවයකත්දී මොකදරි විපාක විඤ්ඥානයේ පතිසන්ධියයට ගන්න හින්දා. ඒ සිතට ගැලපෙන ආකාරයට ඒපතිසන්ධිය සිද්ධ වනහින්දා, හැම අතකිම්ම වර්තමානයට වඩා ඊළඟබවේ වෙනස්සෙලා යනවා. එතනදී පින්වුවත්නි ඊළඟභවය සම්පූර්ණයම හාත්පසින්ම වෙනස්සුනාට, වර්තමාන බවයේ අන්තිම මොහොත දක්වාම ඒ උදවයට තියෙන්නේ පතිසන්ධි විඤ්ඥානයට සමානකන්තියන විඤ්ඥානධාතු පරම්පරාවක්. සමර උදවිය ජීවත් එෙනකොට එ උදවී අතර මග කාලයේදී. උපපත්තියෙන් ප්‍රසාදරූපහෙම ඔක්කොම හොඳට ලැබිල සුවසේ හිටයාට අතර මඟදි ඇස්සල පේන් පෙනීම නැතිවෙල්ලා යනවා කංවල ඇහීම නැතිවෙලා යනවා තවත් සමහර කට්ටිය. කෝමා අතත්වය තිහෙෙන් පත්වෙනවා කෝමා වන්නත් මොලය සරීදේ කියාකාදීතයට ඕන කරන ප්‍රධාන්තම කවුණනාට මොලේ අක්්‍රිය වුනත් ඒකෙනාගේ හදවස්ත රූපය ඇසුරේ විඤ්ඥාන්ධාතු පරම්පර පවතිනවා. කෙනෙක්ගේ මොලය අත්‍රියා විරහිත වනාට පස්සේ. මොලේ අක්්‍රිය වුණනාට පස්සය මැවුණු කෙනෙක් විදියට සලකල්ලා ඒකෙනගේ, හේදවස්තුේ මස්වැදැල්ල ගලවල අරගෙන තවත් කෙනෙක්ට බද බද්ධ කරනකොට අරකිෙන මානයට පත්කිරීමක් තමයි කරන්නේ. අරකිෙනාගේ හෝදවස්තුව ඇසුරේ විඤ්ඥාන්ධාතු පරම්පරාව පවතිනවයි රුදිරේ ඇසුරු කරගෙන මසදැල්ල ගලවලගන්නකොට ආවිසායි උස්නයයිම්. විඤඥානයයි කියන තුනම නැතිවීමතිනින් සිද්ධ වෙනවා ඒ මස්ස දැල්ල ගලවල ගන්නමක් ැන හෝද වස්තුව ගලවලගන්නවක් යනනි විඤ්ඥානය ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ විඤ්ඥානයේහම පැමිණීමක් වෙලිනහ හද වස්තුව හැදෙන්නේ පසුව හැදන්නේ මවකුස පිසිඳ ගන්නකොට තලතල් පැහැට මව්පියන්ගේ සුකඩීම්බ සංශේචනයන්තිය දෙතමයි වස්තු රූපයේ බැසගන්නන්නේ මවකුසට you <laughs> ඒ වස්තුරූපය බැසගත්තර පස්ස හදවස්තුරූපය බැසගත්තට පස්සෙ තමයි පින්ංවර්ත්නි ලේ පාටටත් හැරිලා හදවස්තුව හැදන්නේ ඒ හද වස්තුූ ගදවලාරගෙන තවකිෙනෙට බද්ධ කරනකොට අරකිනාගේ සිත ගැනීමක් වෙන්නෙ නැහැ එතන ඒ කෙනාගේ හදවස්තුවත් හදවස්තුරූපය ඇසුරු කරගෙන් තියෙන විඤ්ඥාන්ධාතු පරම්පරාවත් චක්කුප්‍රසාධ සෝතා ප්‍රසාදාදයේඒකිනාගේ කරමයෙන් හට ගන්නේ පසාද රූපවල පහල වෙන ඒ විඤ්ඥාන සභාවයක්ත් ඒ විඤ්ඥා සන්ත තියේ රූපය ඇසුරු කරගෙන් තියෙන්නේ හඩවස්තුව ගලවල ඒ කියාකාදී ැහිම කරන කොට එතන තවදෝටයි පැවැත්ම නැතිවන හින්දඒ සත්‍යයාගේ මනනය සිදල වෙනවාමිටෙන්දි මේකිනාට. ඒ හරදවස්තුව බද්ධ කළාමත් ඒෙනා අලුතින් ඒ හදවස්තුව බද්ධ කරනකිෙනාගේ ඒ මැසිමේ ආධාරීගිහම පවතින ඒ අඩපතා පමල් ුදදිරේ ඇසුරු කරගෙන් තියෙන ඒ පටන් ගැම්මේදී ලැබුණු වස්සුරූ පදසක ඇසුරු කරගෙන ඒ කෙනාගේ පැවැත්ම එදිගටම සිද්ධ වෙන අුතින් බද්ධ කරන හරදවස්තු ඇතුළිදී වුණනාත්. මේ විදිහට කෞුරු හරි කෙනෙක් මානයට පත්වෙනකොට ඒ කෙනාගේ ඒ නාමරූප වැඩපිළිවෙල කතාව වෙතකින් ඒ බවයට අදාළව නතර වුණා සංසාර ගමනේ දක නතර වෙන්න නැහැ. මෙතන්ද ඒෙනාගේ සිතුජරූප පරම්පරා විතරක් පැවැතිලා රතුජරූප විතරක් තිබිලා කරමජ චිත්තජ ආහාජරූප නතරවන වෙනවා ඒවාගේම විඤ්ඥානයත්යක වේනා සඥා සංකාරයෝ යෙදෙමින් ප්‍රතිසන්ධී විඤ්ඥානයාදී චිත්ත පරම්පරා දිගටන් වෙනවා එයාගේඒ චිත්තජ විදිහට කරමජ විදිහට ඒවාගේ මහාජ විදිහට වගේම අලුත් භවයේ රුතුජ විදිහට රූපයෝව පහර වෙලා එතන ඒදලා දිගටම මේ රූප පරාව පරම්පරාවක් විදිහටම හේතුවන්ගේ ඇති වෙලා දිගටම අකණ්ඩව පවතිනවා ඒ බවී මානයට පත්වෙනකම් කියන ටික පැහැදිලී ගැඹු නෑ සරලයි නේද තේරෙනවා නද හැමටම පැහැදිලි දඒ හ නොතිේරෙනවන අහන්න මහිතතානය මංහතටම සර්ලව කියර දෙෙනවා ඔබට එතකො ජීවිතන්දිය නැතිවුනාට පස්සේ ආහාජරූප ඉපදියමක් නැතිහින්ද හාජරූපරම්පරාවත් නැති වෙනවා. මැවුුණට පස්සේ යුතුජ රූප පරම්පරා විතරා දීජක කාලයක් තියෙනවා ඒ දිතුජ රූප පරම්පරාවත් තියනෙන. ඒ රූප ගොඩි ඊට පාස්ස ඔන්න පිනුං දගා යාලෝටික ඉපදිල්ලා යුද්ධ කර කර තමාන්ගෙ දී සීමආරගලත්තිික කොහොමාරි අර මස්කොදට ලොල්ලලා පණුබු ඒමී බිය තෙත්්බීෙන් ඇසු කරගෙන උපත්තේ ලබනකා කට්ටිය ඒ සීරය කන්න පටංගන්නවා ඉදි මෙෙනව සැරව ගොඩේ පණුවේහෙම ඇවිල්ල සම්පූර්ණම පණුව පිරිලා ඒ විදියට සිදුජලූ පරාම්පරාදිකටම තිබෙමින් පනුවන්ගේ තාහාරයක් වෙල ඒ අයත් අන්තිමට එහිම මතුරු දහං වෙලා ගිහිල්ලා අන්තිම ඇට කැබලි තිබිල්ල ඒකත්තේම විනාසවෙලා ගිහිල්ලා අන්ධතිමට පුංචි පුංච ටකැබලිවලට කැට්ල බ වෙලා විසිස රලා ගහිල ඒවත්තේම විනාසවෙල්ලා එසියා දම අභාවයට ගිහිල්ල විනාශ වෙලා යනවා ඔබයි චුති එම් පස්සේ නැවතත්ඒය කෙනගේ ඒ සිදුජ රූප පරම්පරාවට චිත්තජ කර්මජ ඒ ආහාජ රූප පහලවීමක් වෙන්නේ නැහැ චුති චිත්තය ඇති වනා කියන්නේ මැරුුණ කියන එක හබැයි හදවස්තුව අක්්‍රය වූ පමණින්ම මැවුණ කියන නිගමනයට එන්නේ නැහැ එතන මැවුණ කිය නිගමනයට එන්න ඕනේ දවස්තුවය ඇතුළත තියෙන ඒ රුදිරේ ඇසුනු කරගෙන පවතින වස්තු රූපදසකට තවදරුවටත් ඉන්න බැරි විදිහට එතන රුදිදේ විකෘතිය වීම නිසා උනුස මහිමිවෙමින් රුදදේ විකෘතිය වෙමින් තියෙන් නිෙසා ඒකෙනාගේ ආවසයි උස්නයයි විඤ්ඥාණයකෙන තුන මෙතන අත්හැරීමෙන් තමයි මානය සිද්ධ වෙන්නේ. රූපලෝකයේ පවෘත්තිය දපපවෘත්තිය රපලෝකයේ ගානජීව් හා කාය භාව කලාපයන් හා ආහාජ කලාපයෝ ලැබෙන්නේ. රූපලෝක ඔක්කෝම රූපාවචර බ්‍රහමලෝක ඔක්කෝම කියීයක් තියෙනවද. රූපාවච බ්‍රහ්මලෝක කියද දසය සවන්හන්සේ වසයක් තියෙනවා. රූපාාවච බ්‍රහ්මලෝක දහසයෙන් ප්‍රමධ්‍යාන බ්‍රහ්මලෝක කියයක් තියෙනවද යි කියන්න බලන්න. පාර් සජය රක්ම පුරෝහිතය මහා කරක්මට බොහ මොහොද දති අතයන බැහම ලෝක කීත්වයෙනවද යින්න බලන්නරි අපමාේචාපය ආවස්සරය ඊ බැහක්ම ලෝක කීත් තියෙනවද ක් නාන්න බලන්න සුබ අපමාන සු සු ඊළඟ බ්‍රහ්ම ලෝකගීඇත්තියනවල වහපපලේ අස ස්‍රධාන පකන හතත් තියෙනවා කියන්න බල නේතිකස වේහපපඩය අත්සනිි සත්්‍යය අභියය අතපප සුද සුදස්සී අනතේ අනිතේ රූපාාවච බ්‍රැහ්මලෝක ඔක්කෝම දහසයක් තියෙනවා. එතකොට රූපාවචර බ්‍රහ්මලෝක දහසයෙන් අසංජසත්‍යති ගෙන කතා නොකර අනිත්තැන් වලට එනකොට ගාන ප්‍රසාදී, ජිවහා ප්‍රසාදී, කාය ප්‍රසාදේ ඒවගේම භාව කලාප. භාව කලාප ආහාරජ කලාප මේ දඒවා රූපාවචර බ්‍රහ්මලෝක ලැබෙන්නේ නැහැ. එනිසා රූපාවචර බ්‍රහ්මයින්ට ප්‍රතිසන්ධිය සිද්ධවේද්දී. චුතවෙලා නැවත අලුතින් උපාර්තිය ලබන මේ පතිසාන්ධ සි්සනයේදී. චක්කු සෝත වස්තු දසක කියන, චක්කු දසකේ සෝත දසකේ වස්තු දසකේ කියන මෙන්න මේ රූප කලාපතුනාත් ජීවිත නවකයක්ත් තියෙන කරමජ කලාප හතරයි පහළවෙන්නේ. කරමයෙන් හටගන්න ඕන කන රූපකලාප වලින්. බ්‍රහ්මයින්ට රූපාවචර බ්‍රහ්මයින්ට ලැබෙන්නේ චක්කු දසය සෝත දසකය වස්තු දසකය කියන මේ දස කලාපතුනත් ජීවිත නවකයක්ත් කියන මේ කර්මයෙන් හටදාාන රූප කලාප හතරයි. ඒයායට, ගාන ප්‍රසාදී තියන ගහන දසකේ ජීවහා දසකේ කාය දසකය ඒවාගේම කාන්තාවදද පිරිමිද්ද කියන භාාවදසකේ ආහාරච කලාප ඒ අයට ලැබෙන්නේ නැහැ රූපාාවචර බ්‍රහ්ම ලෝක වල කට්ටියට රූපාාවචර බ්‍රහ්මයින්ට ලැබෙන්නේ චක්කු දසකේ සෝත දසකය හදවස්තු ඇත ඇ අයත් වන ඒ වස්තු දසටය ඒවාගේම ජීවිත නවකේ කියන කර්මයෙන් හටගාන රූප කලා පහතරත් ඒ. ඒකනාගේ පතිසන්දිස්සනයේදී පහළ වෙනවා. ප්‍රෞෘත්ති කාලයේදී පවතින කාලයේදී චි සිතුජ කලාපයොත් ලැබෙනවා. ඒෙනා ප්‍රතිසන්දියදී අර විදිහත පහළ වුණට චක්ු සෝත වස්තුකෙන් දස කලාපත් ජීවිතනාවකයා ඊට පහස චෘතියදක්වා අතර මැද. ප්‍රතිසන්දිය චුතිියත් අතර මැද කාරය ඒ පෞත්ති කාලයේදී චිත්ත ජරූපත් හිතුජරූපත් ඒ ඇයට ලැබෙනවා. චිත්ත ජරූපත් පහළ වෙනවා සිතුජරූපත් බ්‍රහ්මයින්ට පහල වෙනවා. හොඳේ යට දැන ගන්න කොට ඔබට අපූරුවට බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මේගේ කතාව තීරු ගන්න පුළුවන්කම ලැබීවි හොඳේ මෙතන් තෙනකොට මං ඔ ඇත්තන්ගේෙන් ප්‍රශ්නයක් අහනවද්‍යන් ලෝක විතරම තියෙන කතාවක් කවුරුහරි මැව්වා මැව්වා කියලා ඕකට අදාළව තියෙනවා දැන් පරිනාමයක් නේද පයිනාවාදය ඇත්තද බොරුද බොරුවක් සයි බොරුවක් බොරුව කියනකොට අපි ඒක ඔප්පු කරල පෙන්ා අපට සාතක සාක්සිතියෙන් ඔොනු කොහොම දියප කියන්නත කර්ම භවයානු උපත්යා කියෙනවා කරණම්වාදයෙන් එන්න උපත්තියකෙන අපි ධර්මාන කෝල අපි ධර්මාන කූදව එකොට තව අනිත් ඇත්තු කියන පලන්න ඇසනාසය දිවශරීරය ගන්න පන්ටයඇසකණාසේ දිවසයලකෙන් පංචේදය සම්බන්ධව පරිනවාදීයට කතා කරෙන් නෑතු විමටන් සාමා ව සංසින්ධයක් වනවා ලෝක විනාසය එයත් ලෝක විනාශයෙන් පස නවත්ත ගොඩි ැගීමම අධ්‍යවශයෙන් වෙනත්ම සංසින්ධම අලාවක් වෙනස වන්හන්ස ලෝක විනාශේසා නැමත ගොඩනැගීමාදී වෙනත්ම සංසිද්ධි මාලාවක් වෙනවා. දැන් පයනවාදීදී වානරයාගෙන් මනුස්්‍යයා පයනාමීයට පත්වනා කළ කිව්වොත් වානරයා පයිනාමිට පත්වුණේ කාගෙන්ද. එතකොට ඒ පයනාවාදී ගැන කතා කරන කට්ටීග හැටිය ඇත අපි මේ ඉන්න පුතිවිය හැමදාම ස්තීරව නොවිෙනස්ව තියෙන ස්තීර දෙයක්ද. පිට පස්ස ගොඩක් අහන්න වෙනවා නේද. මොකද මේ පොව ඒකට කියන විදිට මෙක්කුමවනේ මව්පේකක්වෙන් ඕ හමනැත්තං විෙනස්සෙන් නඇතු ස්තේර්ම යෙනකක්වෙන් ඕන හැ අපි දන්නවා මේ පුත්ති විය පවා ස්තීදවතියෙන් දෙයක් නෙමේ මේක මෙහෙම මෙහෙම තිබිලා පසුව සම්පූණයම විනාහස් වෙලා යනවා කියලා. විනාස වෙලා අලු දූවිලි වෙලා අන්තිමට හිස්ස තියෙන කාදෙකුත් වෙනවා. හිස්ස තිබිල හාපව් හැදෙන්න්නේ අනකාලෙකුත් තියෙනවා. හැදනාට පස්සේ ඒක අහපව් සත්වයෝ පහළවන විදිහකුත් තියෙනවා. පහළ වෙලා පවතින කාලයෙකුත් තියෙනවා. අහපව විනාශවෙන්න අනකාරෙකුත් තියෙනො හිස්ස තිෙන කාරෙකුත් තියෙනවා. බලනකුටට පයනවාදයා වගේ මිත්‍ය මතවාද කියනකට්ටිය මේ. පවතින කාලයකට අදාළව ඉක්තරා කාලසීමාව අදහසක් විතරක් මිත්‍යා මතයක් වි සමාජගත කයනවා අල සම්පූර්ණ කතාව ගැන කිසිදු අවබෝධය නැතුව පයිනාවාදී කියන්නේ සම්පූර්ණයම මිත්‍ය මතයක්. අවසර හාමුදුුවනේ සමලලයා සුගුලාගෙන් සමලලෙක් වෙන්නේ එකම පුද්ග එකම කෙනා තමයි වෙන්නේ දෙන්නෙක් න පරණාවීමක් නෙවිනි ඒ ශාරිී රතාාර සමලිනක් වුණා ඒක තමයි හොඳම මේ නැපතිපීමට ඒකත් අබට මෙතන්ට ගන්න පුළුවන් මොකද ඒකත් හොඳ උත්තරයාදැන් සමනලයක්වීමේදී සරමය කතාවත් එක් ඒක සිදුවල විදේ ගත ඒක පරිනමයක් පයනාවාදයක් නෙමේ දැන් ඇවිවිධාකාර උදවීමේ බුදුදහමේ තියෙන කවුණුත්වලදී අසරනවද්දී විධ මතවාද අපි පිට බරෙන් තියන්න හැදුවට ඒවා ඒ අයගේ අසාර්ථක පරේසනවල මතවාද විතරයි ඒවාහි සේවා ැයි බුදුද හම ඔස්සේ අධ්‍යනය කලාට පස්සේ ඔය ඇත්තන්ට පෙනේවේ ඔබ තමයි සැබෑ විද්‍යාවතුළ ජීවත්තන පිරිස කියලාා. එටම කිව අ්‍ය ඒ ඇත්තන්ට තියෙන අවිද්‍යාව හැබ ඔය ඇත්තන්ට තියන විද්‍යාව තුළ ඔබ දුක්ක සත්කෙන පංච පාදාානාස්කන්දය අභිතාරමය දීමම හොඳ ටගෙන ගන්න හින්ද සැක හැර ඔක්කෝම පැහැදිව දැනීගෙන ගන්නවා. එතකොට අස්‍ය සත්වයේ සත්ව හින්ට, චක්කු සෝත ගහන ජිවහා කාය භාව වස්තුදස්සකේනුත්. සත්්‍ර රූපයත්තියන සියලුම චිත්තජ රූපත් ලැබෙන්න්නේ නැහැ. අසඥ සත්වයේ ජීවර්තන සත්වීන්ට, චක්කු සෝත ගහන ජිව්හා කාය භාව, वास्तु කියන මේ කर्म जरूप ऐසක ඒवाගේ मैं साब्द रूपය केनमीवाद ඒवाගේ मैं चित्त जरूपात ඔය किसी मध्यයක් ලැබिन् है है ඒ आයට අසං්‍ය සත්්‍යය ඒ කියන්නේ රූපාවචර පංචමධ්‍යාන වායෝ කසිනයෙන් මේ හැම කරදරයක්ම සසර දුකක්ම විඳන්න තියෙන්නේ මේ හිතයින්ද කියර හිතලා හිත නැතිකරගන්න කරපු භාවනා විපාක විදිහට ලැබෙන ඒ තැනේදී ඒ කට්ටියයට පතිසන්ධස්සනයේදී ලැබෙන්නේ පට ව්‍යාපෝතිීචූවායු වන්න ගන්දර සෝජා ජීවිතන්දිය කියන ජීවිත නවක රූප කලාප විතර දී बविना कररपला बवितरसा्यसासा पतिशान देनान चुतिदकार चुतिियात एक एवि में कानेसा्युति विजञानයක් न तना දකගොට ඒව්දවියගේ පවෘත්තියක්ත්තයේ බවයි අවසානයක්ත් දක්වාම පැවෘත්ති කාලයේදී සබ්දය යරෙන්න්න අනෙක් සිතුජරූපය ඒ අයට ලැබෙනවා. ඒවදවයට කරමජ රූපාදීහම නැතුුණට සිතුජරූපාදිය ඒ ඇත්තන්ට අරවිදිහට දිගටම ලැබෙනවා. ඒ ඇත්තන්ට ප්‍රතිසන්දශනයේදී ජීවිට නවක කලාපේ විතර ෑ ලැබෙන්න්නේ චක්කු සෝතාදී අනකුත් කරමජ කලාප ලැබෙන්නේ නැහැ. විදිත කාමරූප අසං්‍ය සත්ව කියන මේ තැන්වල. ඒ සැලසාන සත්වයන්ගේ ප්‍රතිසන්ධියත් පවෘත්තිය පවෘත්තියත් විදිහට රූපවල හැටි තේරුන් ගන්න ඕනේ කොහොමද කාමභූමියයේ රූපභූමයේ අසං්‍ය සත්වය සත්වයන්ගේ රූප පාරි වෙන්න කියලා. ඇයි අපි මෙතෙන්දී අරූපාවචර සත්වය ගැන මේ රූපවවිදි කතාකරන්න නැත්තේ. එතන රූප කලාපයන් ඇත්‍රේම නැතිී සවන්හන්සේ. අරූපවජර සත්වඉන්ට රූප නැති හිද රප කලාප නැති හින්දා. අපිට රූප කලාප තියන තැන් ගැන විතරයි රප විසි අයටේද කතා කරන්න තියෙන්නේ ඒ තමයි කාමභූමෙ කොළහා රූප භූමිතික අස්‍ය සත්වේ. කාම භූම කුලහා කියන්න බලන්න මතකයට ගන්න. නරක තිරිසන් ප්‍රේත්මහසුර මනිුෂ ලූකද සාතු මහජ නිමාමාගතිය පරණිබිත වශත්තිය සසවා කාම්භූමි කො ලහත් තියෙන වැඩිවසයෙන් කාමාවචලසිත් ඇතිවන භූමි කාමාවචලසිත් තොක්කෝම කියා තියෙනවද න සතරයිහස පන සතරත්තින එතකොත රූපාාවචල බ්‍රහමලෝකටික් අපි දැන් ක්ට කලින් කිව්වන රූපාවචලසේ තොක්කෝම කියද හලසාමා පහලවත් තිෙනවා කාමභවේ රූප විසි අටම ලැබෙනවා කාමභවීදී කාමභූමිකු ලහේදී රූප විසි අටම ලැබෙනවා නරගතියනි සම් පේතසර මනුස්සාදී මේ තැන්වලට ගත්තම් කාම භූමි වල හැබැයි නරකාදී තැන්වල ස්තිබා පුරුස භාවාදය නො ලැබෙන විදිි තියෙනවා ඒවා පසුව අප උගන්න නොව ඇත්තන්ට. ඒකායක් ප්‍රසාධයන් හා භාවරූපදික කියන රූප පහ ඇරෙන්න රරූපභවී ලැබෙන් හැ ්‍රකායක් ප්‍රසාධයක්න්. ඒවාගේ භාවරූපදික කියන රූප පස රූපභවහිදී ලැබෙන්නේ නැහැ. ඉති දෙ රූප විසිතුන රූප භවේදී ලැබෙනවා එතකොට රූප ක දන්ගම රපරාවච්චද බ්‍රහ්මලෝක වලදී පිින්වත්න රූප විසිතුුණාකම්භ වෙනවා කාය ප්‍රසාධයක් භාව රූප දෙකත් කියන රූපම ටික එතනැද ලැබෙන්නේ නැහැ. අසං්‍ය භවයේ ජීවිත නවකය ඒවාගේම ලහොතා මුදුතා කම්ම්‍යතා කියන තුන. උපචේ සන්තති ජරතා අනිච්චතා ආකාසධාහතුව කියන. ඒ දාහත ලැබෙනවා. අසං්‍ය භවයේදී ජීවිත නවකේ කියෙන රූපනාවයාත් ලහොතා මුදතා කම්ම්‍යතාවත් ඇ උපචේ සන්තති ජරතා අනිච්චතා, ආකාසධාතුව කියන රූපදහත ලැබෙනවා. ප්‍රසාදරූප පහ භාාවරූප දෙක. වි්ඥත්ති කායවිඤ්ඥාති වචීවි්ඥාති රූප දෙක, හදවස්තු රූපය, සබ්ද රූපයේ කියන මේ රූප එකො ලා අසංඥ්‍ය භවයේ උපත්ය ලබනට ලැබෙන්ෙන නැහැ. සබ්දය කායවි්ඥාති වචීවි්ඥාති රූප දෙක, ලහොතා මුදුතා කම්මඥතා කෙන රූප තුන. ජනතා රූපේ, අනිච්ෂතා රූපය කෙන මේ රූප අට, ප්‍රතිසන්ධී අවස්ථාවේ ලැබෙන්න පවෞෘත්ති කාලයේදී තමයි මේ රූපටික ලැබෙන්න්නේ සබ්දය කායවි්ඥත්ති වචී වි්ඥති දෙක ලහතාමමුත්තාකම්මා්්‍යතා ජරතාරූපය අනිච්චතාරූපය මේවා ලැබෙන තැංවලදි ලැබෙන්නේ මේ රූප අට ප්‍රතිසන්ධයේදී නෙමයි පවෞෘත්ති කාලයේදී ප්‍රතිසන්ධියත් චුතියත් අතර මැද කාලසීමාවේදී තමයි මේටික ලැබෙන්න්නේ. පින්වත්නේ ඔය ඇත්තන්ට හොඳටම දැන් තේරෙන්න්න ඕනේ සත්ව කතාන්දරයේ හැටි සත්්‍රයීන්ට පංචුපාදා නස්කන්දයෙන් තොරව කතා කරන්න බැහැ අපි සත්්‍රයූ පුද්ගොලයූ ආත්ම කර දෙයක් නැහැ නමුත් එතනදී සංසාරගත මේ අය සම්බන්ධව කතා කරනකොට අපිට පුළුවන්කමක් නෑ පංචුපාදා නස්කන්දය කියන එක අයින් කරලා කතා කරන්න හැබැයි ටිකකාලයක් විතර, අර නිරෝධ සමාපත්තියේදී නොවවාගේ. ටික කාලයක් විතරක්. අසංඥසත්‍යය උදවේ එහියායු කාලයක්ත්. අරූපී බ්‍රහ්මලෝක වලකට්ටියට එහියායු කාලයක්. උපදවාගෙන තියෙන ධ්‍යාන බලය නිසා පුළුවන් සිත නැතුව හෝ රूප නැතුව ෝ යම් කාල සීමාවගේතැංවල ඉන්න හැබැ එතනින් චුත වෙනකොට නැවතත්ඒකාටදි ස්කන්ධ පහම ලැබෙනවා ඒක හෝකාරභූමයක් වේවා චතුෝකාරභූමයක් වේවා පංචවෝකාරභූමයක් වේවා සිර සත්වෝ ගැන කතා කරද්දි අපිට රූප විසිට නොලැබුණට අරූපාවචර තැන්වලද අපිට ඒය ගැනඋනත් කතාගන ට රූප විසි අට සම්බන්ධව දැන ඉගෙන ගෙනම අවබෝධයම කතාගරන වෙනවා ඉතින්දදි නැතිවුණත් ඒ අ එතනින් චුත වඋනාට පස්සේ අනිවාරයම රූපවිසි අට ලැබෙන නිසා ඒ න පංච බෝකාර භූමි කියන්න මොන වටද පෝන්න ඉත පංචස්කන්තයම තියත තලමාන්ම තිය ඒක බෝකාර භූමි කියන්නේ එකස්කන්ධයක් පමක් රද්දෙන අ්‍ය සත්වය අ සත්වේ චතුවෝකාර භූමිකයන්නේ. අරනිස එතකොට ඔබ දැන් කටයුතු කරනකොට ඔබ ඔබගේ ජීවිතයේ හැඩගස්සා ගද්දි වඩාම වැදගත්වෙන්නේ ඔය ඇත්ත බාහිව බාහිද සමාජයේ තියන දේවල්ද එහෙම නැත්තන් ඔය ඇත්තන්ට වඩා වැදගත්වවෙන්නේ ඔබට ඇතිවන උසල් අකුසල් සිද්ධ. මොනොහරි දෙයක් කරනකොට මොනොහරි දෙයක් කියද්දි මොනොහරි දීකදී ඔබට වැදගත්වෙන්නේ බාහිර සමාජයේ හිටනපාත්න විදිිය හෝ එහෙම නැත්තම් පිටස්තර බාහිර දේවල්ඩ නැත්තැම් ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබේ චිත්ත සන්තතිය තුළ ඔබ තුළ ඇතිවන කුසල අකුසල සිද්ධ. තමන්ගේ ආධ්‍යාත්මත ඇැතිවන වහන්ස. එතකොට ඔය ඇත්තන්ට අනාගතයේදී විපාක විදිහට ලැබෙන්නේ බාහිර පුද්ගලයෝ හිතන පාත්න කරන කියෙන් දේවල් අනුවසිිද්ධ වන දේවල්ඩ ඔබට ඇතිවන අකුසාසිත් ඔබට ඇතිවන අටමා කුසාසිෙත් ඔබට ඇතිවන රූ පාවචර සිත්තාදී ඒ දේවල්වල විපාකද අපිට කරන්ටය ගියා අපිටත් ගියා සොම එහමන දැ බැටිය බහින්න කරීම වැඩ සතහන් අතර කරන්නන්නේ ද අපි සංතිමහත්යන අපිට ඇහෙන් නැට හොඳ එහෙම අප බැත්තිිය නත්තර වේ නිසාම ඉමනම අවසංකරන්න අප පාඩ ම අවසංකලලානේ ලබැ සතිය හැමෝම සම්බන්ධ වෙනවනේ ද? ම ඔ हमම दिना में ती ्रस करග उनने धर्मयो मेगी नෑ दै අनम ध वि वाद दिियाන් नम ंग वा निवान දकी नहीं वीवायක साथना दे න්න अप पिहा අප के पा्यासार पहा वाගේमापी दंमी तो महात्मा අපप शाति महात् में दायकाते दान महानसर से दिना चत्र सचित महात् मेला सहा न यदि කठीु මटर අිදල් මේගෙන ගන්න ඔබ සැමටත් නිදුක් නිරෝගී දීර්කායස ලැබේවා අභිවාදන සීල නිච්චන්වත් ධපචාහිනෝ චත්තාරූ දම්මා වටට අන්තිආයිවාන් නොසු කම්බලං ආවිරාරූග්‍ය සම්පත්ති සර්ග සම්පත්ති මේ වචේ අතු නි්බාන සම්පත්ති මිනාතිය සමිච්චතු හැමතිරටම තිරුවන් සහන අපිඉක්මට රූප කරන බැටි බහින් හදරනිසා තිර.